नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। කැවිලි ජීවිතයට උපකාර වන දේශනා ටිකක් අපි පැහැදිලි කරමින් සිටියේ. අද ගොඩාක් වෙලාවට පැවිදි වෙනවා මොනවා හරි කාරණාවක් මුල් කරගෙන දුකෙන් නිදහස් වෙන්න ඕනෑ කියලා. හැබැයි ඒ විදියට මහණ වුණාට පැවිද්ද තුළ සැබෑවටම දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල හුරු කරන ස්වභාවය අද ගොඩාක් වෙලාවට නෑ. යම්කිසි පිළිසරණක් ඇති කරගන්න, යම්කිසි උපකාරයක් ලබා ගන්න, ජීවිතයේ ධර්මයෙන් සැනසෙන්න කියලා හිතාගෙන තමයි පැවිදි ජීවිතයට යොමු වෙන්නේ. නමුත් ධර්ම මාර්ගය තුළ ආධ්‍යාත්මය තුළ සතුටක් නොලබා, ධර්ම මාර්ගයේ ආධ්‍යාත්ම සතුටක් නොලබා අනාථය හැටියට වාසය කරන බවත් තමයි ගොඩාක් කෙනාට මේ ශාසනයේ පැවිදි තුළ තියෙන්නේ. ඒ කියන්නේ අනාථය කියන්නේ කිසි හවුහරණක් නැහැ, කිසිම පිළිසරණක් නැහැ. ඒ වගේම සමහර වෙලාවට පැවිද්දක් තුළ ඉන්නවා අනාථයි කියලා දන්නේවත් නැහැ. ඒ කියන්නේ අනාථයි කියලා දන්නේ නැහැ කියලා කියන්නේ පැවිද්ද තුළ අනාථ නොවෙන්නට නම් නිවන් මඟ වැඩෙන්නට ඕන. නිවන් මඟ වැඩෙන විදිහේ වැඩපිළිවෙලක් ඉස්මතු වෙන්නේ නැත්නම් එයාගේ ජීවිතය අනාථයි. ඒකට යන්නේ ජීවිතයට කියනවා අර සොහොන් පෙළෙල්ල වගේ. පැවිදි සපත් නැහැ, ගිහි සපත් නැහැ. සොහොන් පෙළෙල්ල කියන්නේ මැද අසූචි තැවරුණු දෙපැත්ත ගිනිගත් පොල්ලක්, ලීයක් ගන්න. කිසි ප්‍රයෝජනයක් ගන්න බැහැ. දෙපැත්ත ගිනියන මැද අසූචි තැවරීම. මෙන්න මේ වගේ තමයි පැවිදි ජීවිතයේ අනාථ වුණොත්, අර අපි නිකන් කිසිම හවුහරණක් නැති වුණොත්, ඒ අනාථ වෙන ජීවිත තුළ කිසිදු විදිහකින් ධර්මයේ තුළ සැනසෙල්ලක් ලබන්න බෑ ඒ ජීවිතවලට. ඉතින් අනාථ නොවෙන්න සනාත රැකවරණයක් ලබා ගන්න ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් මම අද පැහැදිලි කරලා දෙන්නේ. එන පැවිදි ජීවිතේ නිකන් අර ඔහේ ඉන්න ගතියක් නැතුව නිකන් මේ පැවිදි වුණාට ඔහේ ඉන්නවා. කිසි දෙයක් ඇතුලේ වැඩෙන්නේ නැහැ. අන්න එහෙම නොවි අනාථ නොවි සනාතන රැකවරණයක් ලබා ගන්න බුදුරජාණන් වහන්සේ කාරණා 10ක් පෙන්නනවා. මම පැහැදිලි කරන්නේ ද්විතීය නාථ කරන සූත්‍රය. නාථ කරන සූත්‍රයට වඩා කරුණු ටිකක් වැඩි. ඉතින් ඒ නිසා ද්විතීය නාථ කරන සූත්‍රය පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණා 10 යුක්ත වුණා නම් ඔහුට සනාතන රැකවරණයක් තියෙනවා. ඔහු පැවිද්දේ අනාථ වෙලා නැහැ. එහෙම නොවුනොත් පැවිද්දේ අනාථ වෙනවා. සැවැත් නුවර නිදානය සනාතා භික්කවේ විහරත මානාථ මහණෙනි අනාථ නැතුව වාසය කරව, කියන්නේ රැකවරණයේ යුක්තව වාසය කරව, අනාථ වෙන්න එපා. දැන් කාටද මේ කියන්නේ? භික්ෂූන්ට කියන්නේ. හොඳට තේරුම් ගන්න. පැවිදි වෙන්න ඉන්න ආයත එහෙම නෙමෙයි කියන්නේ. බුදුරන් වහන්සේ කාලේ බුදුරන් වහන්සේ ඉදිරි මහණ වෙලා ඉන්න ආයතයි කියන්නේ. මම ඒක ඔබට කිව්වේ අද ගොඩාක් වෙලාවට පැවිද්දෝගේ කාරණාව දැකලා තියෙනවා අනාථ විදියට තමයි. අනාගෙන හැකවරණයක් නෑ, නිකන් ඔහේ ඉන්න ගතියක් තියෙන. එතන බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ අනාථයෝ වෙන්න එපා කියලා භික්ෂූන්ට. දුක්ඛං භික්ඛවේ අනාථෝ විහරත මහණෙනි, අනාථ වාසය කිරීම දුකක්. හැකවරණයක් නැතුව වාසය කිරීම දුකක්. දසෛමේ භික්ඛවේ නාථ කරන ධම්ම මහණෙනි, කර්ම 10ක් තියෙනවා අනාථ නොවෙන. අනාතන වෙන ස්වභාවයෙන් යුක්ත කරුණු 10ක් තියෙනවා. කත මේ දස මොනවාද? ඒ 10යි. දැන් මෙන්න මේ 10 අපි මුල ඉඳලා ක්‍රමානුකූලව මේ සියලුම 10 කරුණු
අපේ තුළ ජීවිතය අර්ථාන්විත විය යුතුයි. අපේ ජීවිතය මේ කාරණා අර්ථාන්විත වෙන්නේ නැත්නම් ඒ අය මේ ශාසනයේ අනාථ වාසය කරන දුකසේ වාසය කරන අය සතුටක් ජීවිතේ නැහැ. පළවෙනි කාරණාව ඉද භික්කවේ භික්කු සීලවා හෝති පාතිමෝක සංවර සංගතෝ විහෙරති සමාදාය සික්කති සික්ඛාපදේසු. ඊළඟ අනුමත්ත වජ්ජේසු වයදාසීව අර සීලවා මං එදා ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය කතා කරද්දී පැහැදිලි කරා සිල්වත් මිසක් සීලමය නෙමෙයි. සීලමය කියන කාරණාව තුළ අනාතමයි. මොකද එතන පැවිද්දේ අර්ථයක් නැහැ. නිවන් මගේ අර්ථයක් නැහැ. එතකොට සීලමය නෙමෙයි, සීලය නිර්මිත භාවය නෙමෙයි සිල්වත්. සිල්වත් කියලා කියන්නේ මොකද්ද? එතකොට ජීවිතය අතහරතයක් හොයන වැඩපිළිවෙලක් ඇති තැන කයින් වචනයෙන් සිදුවන ක්‍රියාකාරකම් යහපත් කියන එක. එහෙනම් සීලය කියන එකෙන් නිර්මිත වෙච්ච දෙයක් නෙමෙයි. දැන් අද අපේ සමාජය අද කතාවට මුල් වෙලා තියෙන උපසම්පදා සීලය, කෝටියක් සම්මර සීලය, අදි සීලය මේ ඔය විදිහට කියලා තියන්නේ ඇයි? අදි සීලය කියන්නේ ඔකට නෙමෙයි. අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා කියලා කියන්නේ නිවන් මාගේ හික්මන එකට. දැන් කෝටියක් සම්මර සීලය කියලා කියනවා කෝටියක් ඉක්සපද නෑ. එතකොට මේ ඔක්කොම අර නිකම් මාන්නයක් ඇති කරගන්න හදාගත්ත දෙයක්. සීලය කියන කාරණාවෙන් ජීවිතේ නිකන් අමුතු අය කියලා, අමුතු ජාතියක් කියලා ඇති කරගන්න හදාගත්ත දෙයක්. මොන විදිහකට උපසම්පදා වෙලා වස්සියක් ගියත් යම් කිසි කෙනෙක් තුළ සැබෑව සිල්වත් භාවයේ නැත්තම්, ඒ කියන්නේ සීලමය නෙමෙයි සිල්වත්, ඒ වගේම අනාථවණං වාසය කරන්නේ, ඔහුට කිසිම හැකවරණයක් නැහැ. එහෙනම් අර පැවිදිලා උපසම්පදා වෙලා වස්සියක් ගියත් එයාගේ අර්ථයක් කියලා කියනවද? අර්ථයක් කියලා නැහැ. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්නට ඕනේ සීලය කියලා කියන්නේ සීලේ නිර්මිත භාවයක් නෙමෙයි. එහෙම සීලමය වෙන්නේ නැතුව සිල්වත් වුණොත් අනුන්ගේ අඩුපාඩු ඔස්සේ අරයා මෙහෙමයි, අරක වැරදි, මේක වැරදි, අරයා කරන දැන් එයා කරන කාරණාව මෙයා කරන කාරණාව නෙමෙයි නේද? ශික්ෂාපදේ හරි වැරද්ද විතරයි කතා කළ යුත්තේ. දැන් අපට එන්න පුජ්‍යලියොත් එක්ක. ඇයි අර පුජ්‍යලයන්ෙන් නිර්මිත භාවයේ යුක්ත වයි අර ඒ අය සිල් රකින්නේ? සිල් රකින්නවා, ඇතරම සිල් රකින්නවා කියන වචනයට වඩා එතන අර සීලය උපාදාන කරගෙන බැඳිලා සීල ධර්මයේ අර්ථයකින් තොරව ජීවිතය ගත කිරීම. ඉතින් ඒ නිසා සිල්වත් වෙනකොට දුර තේරුම් ගන්න පැවි ජීවිතයේ සිල්වත් භාවය කියලා කියන්නේ ඒක අපට ආභරණයක් නෙමෙයි, අපේ මහාන් තත්ත්වකමක් නෙමෙයි, අපි ඒකෙන් මැනෙන එකක් නෙමෙයි, ධර්මයේ දකින්න වැඩපිළිවෙලට පහසුවක්. එචරයි ධර්මයේ දකින්න වැඩපිළිවෙල පහසුව. එහෙම නැතුව ඒක මහත් තත්ත්වකමක්, ඒක ආභරණයක් කරගත්තොත් එන්න එතරම් කිසිදු විදිහකින් බුදුරන් වහන්සේ පෙන්නපු ක්‍රමේ පොඩ්ඩක්වත් එන්නේ නැහැ. එනිසා ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. සීලය හික්මීම තුළින් සිදු විය යුත්තේ සමාධියට හේතු වන විදිහේ දෙයක් මිසක් වෙන කාරණා නෙමෙයි. පළවෙනි කාරණාව එතකොට ඒක එහෙම වාසය කරද්දි මොකද වෙන්නේ? ඔන්න සිල්වත්ව දැන් අර විදියට සීලමය වශයෙන් වාසය කරන්න ගියොත් එහෙම ඒ අය ගැනීම පහදින්නේ නැහැ. සිල්වත්ව වාසය කරනවා නම් තේරාපිනම් භික්ඛුන් වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තේර භික්ෂූන්ට හිතෙනවා මොකද්ද හිතෙන්නේ? අනේ මෙයාට අනුශාසනා කරන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙනවා. දැන් එහෙනම් සිල්වත් නැතුව වෙන විදියකට කටයුතු කරොත් මෙයාට අනුශාසනා කරන්න කියලා හිතෙනවද? අන්න සේර භික්ෂූන්ට හිතෙන අනීම හොට අනුශාසනා කළ යුතුයි කියලා. එනිසා හොඳට තේරුම් ගන්න සීල රකින්නකොට සීල් රකින්නවා කියන එකේ අර්ථය මොකද්ද කියලා. නැත්නම් එහෙම අනුශාසනා ලබන්න හැකියාවක් වෙන්නේ නෑ. මජ්ඣිම භික්ෂූන් වහන්සේලාට හිතෙනවා අවවාද කරන්නට ඕනේ, අනුශාසනා කරන්නට ඕනේ කියලා. දැන් අර අනුශාසනා කිරීම නැති වුණා නම්, ඒ කියන්නේ ශාසනේ මරලා දැම්ම කියලානේ කියන්නේ. යම් කිසි සූත්‍රෙ විග්‍රහ කරන්නේ යම් කිසි කෙනෙක් මහණලා ඉද්දී ඒ කෙනා මේ විදිහට කටයුතු වෙන්නේ නැහැ කියන්නේ ඔහු මරලා දාලා.
අනුසරණ කරන්න හිතෙන්නේ නැහැ. මොකද හේතුව? එයා මේ විදිහට ජීවිතය ගත කරන්නේ නැහැ. මධ්‍යම භික්ෂූන්ට හිතෙන්නේ නැහැ කියනවා. හිතනවා කියනවා ඔබට අනුශාසනා කරන්න ඕනේ කියලා. නවක භික්ෂූට හිතෙනවා කියනවා ඔබට අනුශාසනා කරන්න ඕනේ කියලා. ඊළඟට පැහැදිලි කරනවා තස්ස තේරානුකම්පිතස්ස තේර භික්ෂූන්ගේ අනුකම්පාවත් මධ්‍යම භික්ෂූන්ගේ අනුකම්පාවත් නවක භික්ෂූන්ගේ අනුකම්පාවත් නිසා උද්දීව පාටි කංකා කුසලේසු ධම්මේසු නො පරිහානි. ඔහුගේ වර්ධනයක්මයි සිදු වෙන්න කැමති විය යුත්තේ. දිරුවීමක්මයි සිදු වෙන්නේ. පිරිහීමක් වෙන්නේ නැහැ. අයම්පි ධම්මෝ නාථ කරනු මේක නාථ කරන ධර්මයක්. අනාථ නොවන ධර්මයක්. නැත්තම් වැලේ වැල් නැති සමාජය කියන්නේ එච්චරට අනාථයි. ඒතකොට හොඳට තේරුම් ගන්න ඉන්න තේර භික්ෂූන්ගේ මධ්‍යම භික්ෂූන්ගේ නවක භික්ෂූන්ගේ අනුශාසනා ලබන්න සුදුසු කෙනෙක් වෙන්නේ අර විදිහට සිල්වත් භාවයෙන් යුක්තව කටයුතු කරද්දී. සිල්වත් භාවය කියලා කියන්නේ එතකොට සැබෑවටම මාර්ගයට උපකාර වන විදිහට ආරක්ෂා කරන ගතිය එක්ක ඔන්න පළවෙනි කාරණා. දෙවනි අනාථ කරන ධර්මයේ අනාථන වෙන කාරණාව දෙවනි කාරණාව. මේ හැම කාරණාවක්ම පැහැදිලි කරලා කියනවා එතකොටයි තේර භික්ෂූන්ට මධ්‍යම භික්ෂූන්ට නවක භික්ෂූන්ට අනුශාසනා කරන්න හැඟීමක් ඇති වෙන්නේ. නැත්තම් අනුශාසනා කරන්න හිතෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. දෙවනි එක තමයි පුණජ පරම් භික්කවේ භික්කු බහුසුතෝ හෝති සුතදරෝ සුතහන්නිකේ දැන් අර එදා පැහැදිලි කරපු ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය පැහැදිලි කරපු විදිහට බහුසුතයි ධර්මදරයි මොනවද දරාගෙන තියෙන්නේ? සාත්තං සබ්බඤ්ඤණං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං ප්‍රකාශේති. අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත නිවීමම පිරෙන නිවීමටම යොමු වෙන උතුම් චර්යාවම පැහැදිලි වෙන අන්නේ ධර්මයේ කයිකතන්දර නෙමෙයි යථාර්ථවාදී ධර්මයේ අන්නේක දරාගෙන තියෙනවා. ඒක රැස් කරන ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිෝසාන කල්යාණ මෙන්න මේ ධර්මයේ රැස් කරන බහුසුතයි දතවටසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්දා ධාරණය කරගන්න වචනයෙන් ප්‍රගුණ කරනවා. එතකොට ඇහෙන්නේ කාරණාවත් එහෙම එක ධාරණය කරගෙන වචනයෙන් ප්‍රගුණ කළා. දැන් එයා හරි වික්තයි. මොනවත් එක්කද වික්ත? ධර්මයේ තියෙන අර්ථය ව්‍යඤ්ජනය පරියාය මේ සියල්ලක්ම අනුව කියන්නේ මොනව මොන වගේ කාරණාවල් මොන වගේ සිද්ධියකටද මේක කියන්නේ? මොකද්ද මේ කියන ධර්ම පරියාය ස්වභාවය? මෙන්න මේ විදිහට ධර්ම පරියාය මතක තියෙන්නට ඕනේ. හොඳට ඒක තේරුම් ගන්න. නිකන් ඔහේ හිම්මින් කෑරි අවුලකින් ඉගෙන ගන්න එක නෙමෙයි. හරියටම ධර්ම පරියාය තියෙන විදිහට මේකේ තියෙන විදිහටම ඉගෙන ගන්නට ඕනේ. අඩුම තරමේ පැවිද්දක් කියන ජීවිතයේදී අපට තියෙන්නට ඕනේ අඩුම තරමේ සූත්‍ර පිටකය දෙසරයක් සම්පූර්ණයෙන්ම කියලා තියෙන්නට ඕනේ. නැත්නම් අපේ ජීවිතේ නිකන් හීස් වගේ. කියන්නේ සම්පූර්ණ කියන්නේ ඒක වදින්න කියවන්න ඕනේ. අපට හොඳට දැනෙන්න අර ව්‍යඤ්ජන පද පිළිවෙල මේ සියල්ලක්ම දැනෙන විදිහට කියවන්න පුළුවන් කියවලා තියෙන්නට ඕනේ. හැබැයි නිකන් ඔහේ කියව කියන්නේ මේ කරුණ යවුවාම සූත්‍රයේ තියෙන කාරණා ව්‍යඤ්ජනත් එක්ක පද පිළිවෙලත් එක්ක ඒක මතක තියෙන්න ඕනේ. සූත්‍රයේ කොයි විදිහට තියෙන්නේ කියලා සූත්‍රයේ තියෙන කාරණා ඒක හොඳට හිතර වදින්නයි කියවන්න ඕනේ. එතන හිතර වදිනවා වැඩගත්කමත් එක්ක අර්ථ ව්‍යඤ්ජන සහිත. එතකොට අන්නේ ටික මතක තියෙන්නට ඕනේ. එතකොට මෙන්න මේ විදිහට මනසානුපෙක්කිතා ද්විතිය සුප්පට විද්‍යා වෙනවා. තේරාපිතං තේරානං වචස බික්කු වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤත් තේර භික්ෂූන්ට කියනවා අන්නේ බහුසුතයට අවවාද කරන්න ඕනේ කියලා. ඇයිද යාළම් අනාථ වෙන්නද වාසය කරනයිනේ? අන්න හිතෙනවා නේ මෙයාට අවවාද කරන්න ඇත්තා කතා කරන්න හිතෙනවා ඇත්ත එක. මධ්‍යම භික්ෂූන්ට හිතෙනවා අවවාද අනුශාසනා කරන්න. නවක භික්ෂූන්ට හිතෙනවා අවවාද අනුශාසනා කරන්න. මොකද එයා ශාසනය තුළ අවියාවිධ ටික රැස් කරගෙන යුද්ධ කරන්න ඕන. හැබැයි හොඳට තේරුම් ගන්නට ඕනේ සූත්‍රයේ තියෙන විදිහට තියෙන පිළිවෙලට එහෙම මෙහෙම කෑලි ඉගෙන ගන්න නැතුව වචනේ මොකකටද මේ කියන්නේ? දැන් අපි උදාහරණයකට පංච උපාස්කන්ධය කියන්නේ මොකකටද? පංචස්කන්ධය කියන්නේ මොකකටද? කොයි විදිහේ පරියායද සූත්‍රයේ තියෙන්නේ? මොකද්ද එතන තියෙන විදිහ? ඒ සියල්ලක්ම දැනගන්නට ඕනේ.
එහෙම නැතු සූත්‍රයක් ඉගෙනගෙන වැඩක් නැහැ. එහෙම නැත්නම් ඉගෙනගන්නේ අතීතී භාෂාවක් විතරයි. එහෙම ඉගෙනගත්ත කෙනෙකුට අවවාද කරන්න හිතෙනවා. අන්න ශාසනය මරලා දාන්නේ යා. අනුශාසනා කරන්න හිතෙනවා මධ්‍යම භික්ෂුවන්ට, තේර භික්ෂුවන්ට, නවක භික්ෂුවන්ට. අන්න මෙන්න මේ විදිහට තේර භික්ෂුවගේ, මධ්‍යම භික්ෂුවගේ, නවක භික්ෂුවගේ අනුකම්පාව උපදවා ගැනීම තුළින් ඔහුට දියුණුවක්ම කැමති යුතුයි මේ කුසල ධර්මයන්ගේ. මේක කියනවා ඔහු පිළිගන්නේ නැහැ, මේකත් නාත කරන ධර්මයක්. ඔන්නෙන අනාත නොවී වාසය කරන්න මේ ශාසනය නිකන් ඉබාගාත යන කෙනෙක් බවට පත් නොවෙන්, ඉන්නන්වා ඉන්න එක බවට පත් නොවෙන්, ජීවත් වෙන නිසා ඔහේ පැවිද්දක් හැටියට ජීවත් වෙනවා කියන කාරණාවට පත් නොවෙන්, ඒ විදිහට පත් නොවෙන්නේ මෙන්න මේ අනාත කරන නොවන කරුණු, කියන නාත කරන ධර්මයන් අපි දොර දිනු වෙනට ඕන. ඒ නිසා මුදුවට අදිෂ්ඨානයක් ඇති කරගන්න පළවෙනි එක සිල්වත් වෙන එක, සීලමය වෙන්නේ නැතුව. දෙවෙනි කාරණාව බහුසුත්ත භාවය, අර්ථ වැඤ්ඤන සහිත ඒකෙන් නිවීම කියලා තියෙන ධර්ම. ඇත්තටම නිවීම පැහැදිලි කරන ධර්ම ඉගෙන ගන්නකොට අනිද්දර් අනිත්ව කතන්දර ටිකට හිත යන්නේ නැහැ. මොකද හේතුව අරකේ තියෙන යථාර්ථවාදී භාවයේ තුල රසය වැඩි. එනිසා ඒ ධර්මයේම ඉගෙන ගන්න. මෙන්න දෙවනි නාත කරන කාරණාව බෞසුතු භාවය. තුන්වෙනි එක පුණජ පරම් භික්කවේ භික්ඛු කල්යාණ මිත්‍රෝ හොති, කල්යාණ සහායෝ, කල්යාණ සම්පවංකෝ, කල්යාණ මිත්‍රෝ වතායම් භික්ඛු කල්යාණ සහායෝ, කල්යාණ සම්පවංකෝති. දෙව තුන්වෙනි කාරණා මොකද්ද? කල්යාණ මිත්‍රත්වය වෙයි. ඒ කියන්නේ එයාගේ ජීවිතයේ කල්යාණ මිත්‍රයන්, ඒ මිත්‍රයෝ ඔහු කල්යාණ මිත්‍රත්වයෙන් යුක්ත භාවයේ අන්න ඇති වෙලා තියෙනවා. සොඳුරු මිත්‍ර භාවය. ඒ වගේම කල්යාණ සහ ඒකෙන් ඒ සහයත් ඇති වෙලා තියෙනවා. කල්යාණ මිත්‍රයේ කියන කාරණාව විදිහට සහයත් එකමයි. ඒ වගේම කල්යාණ සම්පවංකෝ, ඔහුට තියෙනවා සුන්දර වූ නැමීමක්. ඒ කියන්නේ ඒක එහෙයි කියලා පිළිගන්න ගතිය. තමන්ගේ මතය ඉදිරිපත් නොවන බව. කල්‍යාණ සම්පක ඇහුම්කන් දෙන ගතිය, හොඳට ඇහුම්කන් දෙන ගතිය තියෙනවා. තමන්ගේ මතයත් එක්ක ඉන්න ති ගතිය. මෙන්න මේක ඒකාත්යෙන් මෙන්න මේ කල්‍යාණ මිත්‍රත්වයෙන් යුක්ත භාවය, කල්‍යාණ මිත්‍රයෙකුට නැමිලා ඉන්න භාවය, කල්‍යාණ මිත්‍රයෙකුගේ කල්‍යාණ යහළුත්වය, මොන්දර කල්ම පැනලා යහළු භාවය, ඒ යහළු භාව ගරුට්ටානී යහළු භාවය. ඒ වගේම ඒ නැමිච්ච බව, ඒකටම ඇහුම්කන් දෙන බව. අපේ දේශනාවෙන් පැහැදිලි කරලා උදාහරණ කතාවකුත් අරගෙන, උපමාකුත් අරගෙන, අන්ත අසරණ වෙලා ඉද්දි වෛද්‍යවරයා ළඟට ගියාට පස්සේ වෛද්‍යවරයා කියන කාරණාව හැම එකක්ම වෛද්‍යවරයා මොකද්ද කියලා තියෙනවා. වෛද්‍යවරයාගෙන් අහන්න ඕන. ඔය කොනේ මෙයාට තියෙන්නේ අසරණ වුණාට පස්සේ. අන්නේ වගේ තමයි මුළු ජීවිතේම සම්පූර්ණයෙන් හැම දෙයක්ම එක්ක කල්‍යාණ මිත්‍රයා මොකද්ද කියන්නේ. ඔකේ කල්‍යාණ මිත්‍රයා මොකද්ද කියන්නේ. දැන් මම එකට කාරණාවක් කිව්වා. කෝපය පේනවා කියන කාරණාව තුළදී මම ප්‍රශ්න කර කර ඇහුවොත්, ඒ කියන්නේ මේක සංකල්පයකින් තොරව ඔබ කොහොමද මේක තේරුම් ගන්නේ කියලා. ඒ වෙලේ අපිතුලින් කොහොමද තේරුම් ගන්න විදිහක් නැහැනේ. අපිතුලින් එන උත්තරය තමයි කල්යාණ මිත්‍රයා මෙහෙම කියලා දෙනවා. කල්යාණ මිත්‍රයා මෙන්න මේ විදිහට කියලා දෙනවා. කල්යාණ මිත්‍රයාගෙන් අහන්න ඕන කාරණාව තේරුම් ගන්න. ඔන්න ඔය විදිහේ එකක් තමයි එන්නේ. අරර වෛද්‍යවරයා ආරූඪ වුණා වගේ කල්යාණ මිත්‍රය ආරූඪ වෙනවා. එහෙම නම් තමන්ගේ බක පඬිතුගෙන් මොන හරි ස්මතු වෙනවනම් අර කල්යාණ මිත්‍රයාට නැමිච්ච භාවයක් එන්නේ නැහැ. එතකොට මේ කල්යාණ මිත්‍රයාට නැමිච්ච භාවයේ, කල්යාණ මිත්‍රත්වයේ යුක්ත භාවයේ තියෙන කෙනා, එයාට හිතෙනවා, එයා ඒ කෙනා කෙරෙහි ඒ කෙනාට අවවාද කරන්න හිතෙනවා. තේර භික්ෂූන්ට, මධ්‍යම භික්ෂූන්ට, නවක භික්ෂූන්ට අවවාදන ශාසනා කරන්න හිතෙනවා. තමන්ගේ එකක්ම කියවනවනම් එයාලා දිහා පැත්ත බලාද බලන්න බැරි වෙනවා. අන්න මරලා දානවා කියන ශාසනය. එයාලා අනුශාසනා කරන්න බෑ. හැබැයි අර විදිහේ තියෙනවනම් අන්න තේරනවක භික්ෂුව අනුකම්පා කරනවා. ඒ අනුකම්පාව ඔහුගේ වෘද්ධියක් දියුණුවක්මයි. ඔහු පිළිගන්නේ නෑ. ඔහු අන්න ඒක ඔහුගේ නාත කරන ධර්මයක්. ඒතර බලන්නේ නම් නාත කරන ධර්මයක් බවට පත් වෙන කියන දැන් මේව නැත්තම් ශාසනය අනාතයි. ඒ විභාගات ඉන්නයි අනාථ වෙලා ඉන්නේ. ඊළඟ හතරවෙනි කාරණාව පෙන්නනවා.
පුනච පරම් භික්ඛවේ භික්ඛු සුවචෝ හෝති සෝවචස්ස කරණීයෙහි ධම්මේ සමන්නාගතෝ කමෝ පදක්කිනක් ගහ අනුසාසං අනුසාසිනී. මේකේ තියෙන කියන කාරණා ඔක්කොම බලන තේරුම් ගන්නවා. කී කරු කියන්නේ නිකන් ඔහේ කියෝ කියන හරියන්නේ නැහැ. ඒක නිකන් ඔය කියවිල්ලක් විතරයි. කී කරු කියන්නේ මොකද්ද? කී කරු වෙනවා කියන්නේ සෝවචස්ස කරණීයෙහි ධම්මේ සමන්නාගතෝ. කී කරු කරන්නා වූ ධර්මයන්ගේ යුක්තයි. දැන් උදාහරණයක් එකක් මෙහෙම හිතු කියනකොට ඉන්න පුළුවන් වෙන්නේ ඔහුගේ ජීවන චර්යාවේ ස්වභාවයෙන්ම කී කරු කරන ධර්මයන්ගේ යුක්ත බවයි. ඒ කියන්නේ ජීවත් වෙද්දිම එයාගේ හැම එකක්ම තියෙන්නේ අර කී කරු භාවයේ යුක්ත ධර්මයන්. Tamanṭa ona vidiye katayutu ekka nemei. එච්චරට කී කරු. ඒ වගේම තමයි කමෝ පදක්කිනා ගාහි අනුශාසනෙ. අනුශාසනාව ඉවසනවා පැදකුණු කොට ඉවසනවා. එච්චර ගෞරවාන්විත අනුශාසනාව ඉවසනවා. ඔන්න ඕක තමයි සුවච බව කියන්නේ. අදෝ කීකරු කීකරු කියා නිකන් ඔහේ ඉන්නේ කෙනෙමි. හැබැයිම කීකරු බව නම් ඔහුගේ ජීවන චර්යාව කීකරු කරන ධර්මයන්ගෙන් සමන්නාගතයි. ඔහුගේ අදහස් එක්ක අනේකක් නෙමෙයි තියෙන්නේ. මෙන්න මෙහෙම ඉන්නයි අනාත නැහැ. ඒ අනාත නැහැ. අන්න ඒ වැනි කෙනෙකුට හිතෙනවා තේර භික්ෂූන්ට අවවාද කරන්න හැඟීමක් ඇති වෙනවා. මධ්‍යම භික්ෂූන්ට අවවාද කරන්න හැඟීමක් ඇති වෙනවා. නවක භික්ෂූන්ට අවවාද කරන්න හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ වගේ භික්ෂූන්ට. එතකොට එහෙම අවවාද කරන්න හැඟීමක් ඇති වුණාට පස්සේ ඒ අනුකම්පාව නිසා ඔහුට තියෙන්නේ වෘද්ධියක්ම කැමති වෙන්නට ඕනේ දියුණුවක්. ඔහු පිළිහෙන්නේ නැහැ. අන්න එක නාථ කරන ධර්මය. දැන් හතරක් කිව්වා. පළවෙනි එක සිල්වත් භාවය. දෙවැනි එක බහුසුත භාවය. තුන්වෙනි එක කල්යාණ මිත්‍ර භාවය. කල්යාණ සම්පවක්ක භාවය. හතරවෙනි කාරණාව සුවච. සුවච කරන ධර්මයෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ සියය ඒවත් තියෙන නැතුව නිකන් සුවචයි කියන එක නෙමෙයි. අනුශාසනාව පැදකුණු කොට පිළිගන්න ගැතියි. ඔන්න හතරවෙනි එක අනාත නොවෙන. පස්වෙනි කාරණාව පුනච පරම් භික්ඛවේ භික්ඛු යානි තානි සබ්‍රාහ්මචාරීණං උච්චා වාචානි කිං කරණීයානි තත්ත දක්ඛෝ හෝති අනලසෝ තත්රූපායාය වීමංසාය සමන්නාගතෝ අලංකාතුං අලං සංවිධාතුං යානි තානි සබ්‍රාහ්මචාරීණං උච්චා වාචානි කිං කරණීය තත්ත දක්ඛෝ අන්න පැහැදිලි කරනවා. මොකද්ද තව එකක් කියනවා. සබ්‍රාහ්මචාරීන් වහන්සේලායි කුදුමහත් කටයුතු තියෙනවා. ඒ කියන්නේ පිරිස එකතු වී කරන්න වූ අවශ්‍යතාවයේ නියුක්ත වැඩපිළිවෙළවල් තියෙනවා, වැඩ කටයුතු තියෙනවා. මෙන්න මේවට දක්කෝ දක්ෂයි. තත් දක්කෝ හෝති. ඒ කියන්නේ ඒ කරන කාරණාවලට දක්ෂයි. අනලසු කම්මැලි නෑ. දැන් මේ අනාදර වෙන කාරණෝ ඒ කියන්නේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා පිරිස එකතු වෙලා කරන්නව වැඩ කටයුත්තක් තියෙනවද? අන්නේ කටයුත්තේ දක්ෂයි. කම්මැලිනේ. තත්රූපාය විමර්ශ එතෙන්ට අවශ්‍ය නුවණින් හොයා බලා කටයුතු කරනවා. අලංකාතු මේ කරන්නේ කොහොමද, මේ සංවිධානය කොහොමද කරන්නේ කොහොමද කිය කියා අන්නේ කාරණාව කරනවා. මෙන්න මේක තමයි පස්වෙනි කාරණාව. පැත්තකට මුළු ගහලා ඉන්න එක නෙමෙයි. ඒ කියන්නේ පිරිස එකතු වෙලා කටයුතු කරන යම් කිසි කටයුත්තක් තියෙනවා, එකතු වෙලා කරන කුදුමහත් කටයුත්ත. අන්නේ කර දක්ෂයි, කම්මැලිනේ, තත්ත්වපාය විමර්ශාවෙන් යුක්තයි, සංවිධානය කරන්න දක්ෂයි. ඒ කුදුමහත් කටයුතු කොහොමද කොහොමද වෙන්නේ කියලා සංවිධානය කරනවා. මම කොච්චර ජීවිතයේ සුන්දරයිද කියලා එහෙම කතා කරනකොට මෙන්න මෙහෙම ඉන්න අයට තේර භික්ෂුවට හිතෙනවා අවවාදන ශාසනා කරන්න. නවක භික්ෂුවට හිතෙනවා, මධ්‍යම භික්ෂුවට හිතෙනවා අනුශාසනා කරන්න. ඔන්න පස්වෙනි කාරණාව ඔහුගේ තියෙන්නේ දියුණුවක්මයි, පිරිහීමක් නැහැ. අන්න ඔහුගේ නාථ කරන ධර්මය. එතකොට එහෙනම් පස්වෙනි කාරණාව තමයි කුදුමහත් කටයුතු වලදී. ඒ කියන්නේ තමන්ගේ ඕන දෙයක් එක්ක කටයුතු. දැන් බලන්න මේ හැම එකම එතකොට ඉන්න තැන අනුව ජීවිතය ගත කරන දෙයත් එක්ක ඒකට අනුගත වෙනවා කියන කාරණාව කොච්චර ප්‍රායෝගික අර්ථයක් තියෙනවා. මෙන්න මේක තමයි. දැන් මේ කටයුතු කිව්වේ යුත්තේ මොකක් එක්කද? දැන් ඒ කියන්නේ තත්රූපාය විමර්ශාව තියෙනවා, මේ හැම එකක්ම තියෙනවා. කල්‍යාණ මිත්‍රයාට නැමිලා අනුගත වෙලා නම් ඉන්නේ, ඒකත් එක්කම තමයි තිබිය යුත්තේ. නැත්තම් තමන්ගේ තත්රූපාය විමර්ශාවක තමන්ගේ බකපණ්ඩිතකෙ මොනවද ඉදිරිපත් වෙනවා? එහෙම හරියන්නේ නැහැ.
ගත කරන ස්වභාවයක්. එතකොට ඔහුගේ ජීවිතයක තියෙනවා ඒක අනාත්ම නොවන ස්වභාවයක්. නැත්තම් අනාත්මයි. හත්වෙනි කාරණාව විග්‍රහ කරනවා. පුණජ පරම් භික්ඛවේ භික්ඛෝ ආරද්ධ විදියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනායි කුසලානං ධම්මානං උපසම්පදායි තහමවා දල්ල පරක්කමෝ අනික්කිට දුහුරෝ කුසලේසු ධම්මේසු. අර ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ කියෝ වගේම පටන් ගත්ත වීර්යය. ඒ කියන්නේ හැම වෙලෙම ජීවිතයේ එදෙන කාරණාවත් එක්ක පටන් ගත්ත වීර්යයක් එදෙනවා. දැන් ඇතුලෙන් හිතන කෙනෙකුට හැම වෙලෙම ආරම්භයක් තියෙනවා. පටන් ගත්ත වීර්ය අකුසලයන්ට එන්න ඉඩ දෙන්නද පටන් ගත්ත වීර්යෙන් යුක්තයි. අන්න එවැනි අයට හිතෙනවා එවැනි අය කෙරෙහි හිතෙනවා තේර භික්ෂූන්ට නවක මජ්ඣිම භික්ෂූන්ට අනුකම්පාව ඇති වෙලා අවවාද අනුශාසනා කරන්න ඕන කියලා. මරල දාන අය නෙමෙයි නොවන බවටපත් වෙනවා. අනුශාසනා කරන්න හිතෙනවා. අන්නේ අනුශාසනා කරන්න හිතන කාරණාවත් එක්ක ඔවුන්ගේ අනුකම්පාවත් එක්ක මොකද වෙන්නේ? අන්න පිරිහෙන්නේ නෑ. නාවත කරන ධර්මයක් බවට ඒක පත් වෙනවා. ඒක තමයි හත්වෙනි කාරණාව. මේ 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 කරුණු අපේ ජීවිතේ අපි හොඳට දැනගෙන තියෙන්න ඕනේ. එතකොට අපි මේ මේවත් එක්ක අපි උත්සාහ කරනවා දිගටම මේ අනාතරම ඉන්න කටයුතු කරන්න. දැන් ඊට වඩා තියෙන ජීවිතේ කරන්න. පැවිද්දෙක් හිටගත්තාම ඊළඟට අටවෙනි කාරණාව පුණජ පරං භික්ඛවේ භික්ඛු සම්තුට්ඨෝ හෝති ඉතරීතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්ච බෙහෙසඤ්ඤ පරික්කාරාණ. ඔන්න තව ගොඩාක් පැවිද්දෙකුට නැති කාරණාව. ලැබෙන්නා වූ සිවුරේ පිණ්ඩපාතේ කුටියේ බෙහෙත් වලින් සතුටකටපත් වෙනවා. ඒයි තෘප්තිමත් වෙනවා. වෙන අලුත් දේවල් හොයන්නේ නැහැ. සිවුරු පිළිබඳව පිණ්ඩපාතයේ පිළිබඳව හෝ එවැගේම ගිලන්පස පිළිබඳව හෝ සේනාසන පිළිබඳව හෝ අලුතෙන් දේවල් හොයලා අන්නේ තෘෂ්ණාව වටගන්නේ නැහැ. ලැබෙච්ච දේ සතුටටපත් වෙනවා. මෙන්න මේ ආයත හිතෙනවා තේර භික්ෂුවට අවවාද කරන්න ඕනේ කියලා. මජ්ක්‍ධිම නවක භික්ෂුවට හිතෙනවා අවවාද අනුශාසනා කරන්න ඕනේ කියලා. දැන් යාලා කුටි තෝරන්න කුටි හොඳට ඒ කතාවට යන්න ඊළඟට ගිලන්පස බෙහෙත් ජාති දානේ පිණ්ඩපාත සිවුරු ඒවා ඔස්සේ යන්නේ නැහැ. අන්නේ අනුකම්පාවත් එක්ක මොකද වෙන්නේ? තේර මජ්ක්‍ධිම නවක භික්ෂුන්ගේ අනුකම්පාවත් එක්ක උපිරිහෙන්නේ වර්ධනයක්මයි වෙන්නේ. මෙන්න මේක දාත කරන ධර්ම ස්වභාවයක්. අන්න අටක් කියනවා. නවවෙනි එක නාත කරන ස්වභාවය. පුණජ පරම් භික්ඛවේ භික්ඛු සතිමා හෝති පරම් වේන සතිනේ පක්ඛේන සමන්නාගතෝ චිර කතම්පි චිර බහසිතම්පි සරිතානු සරිතා. ඔන්න සිහිය. දැන් මේ කෙනා කෙනෙක්ගේ සිහිය. දැන් මොනවද කියන්නේ? මතක නෑනේ. ඒකත් මතක නෑ. එහෙම එකක් නෑ සිහිය පවත්වද්දී. මොකද සිහිය පවත්වද්දී කියන්නේ උතුම් වූ සතියේ නියුක්ත වෙනවා. පරමේන සති නේපක්කේන සමන්නාගතයි. කොහොමද? පෙර කීව් කළ දෑ සිහි කරන්න පුළුවන්. මංගර අපි කර පුරුදු කරපු වහමත් පැහැදිලි කරා. එකෙන් අපට අමතක වී මතක නෑ. අර මුලින් කරපු දේ මතක් කරදි මතක නැහැ. ඔන්න ඔය විදිහට අර දැන් ගොඩාක් අමතක වෙන කාරණාවක් තමයි හරි අවධානයෙන් ඒ දේ නොකරන එක. එතකොට එහෙනම් මේ චිර කතම්ප චිර බහසිතම්ප සරිතානුසරිතා කියන එක අන්න කෙනෙකුගේ සතිය. කෙනෙකුට ඒ හැම එකක්ම සිහි කරන්න පුළුවන්. පෙළ කළ කී දෑ සිහි කළ හැකි බව. මෙන්න මේ අය කෙරෙහි තේර භික්ෂුන් අනුකම්පා උපදිනවා. අවවාද කරන්න හිතෙනවා. මධ්‍යම භික්ෂුවන්ට හිතෙනවා. නවක භික්ෂුවන්ට හිතෙනවා. මෙන්න මේ අයට අවවාද කරන්න ඕනේ කියලා. එහෙනම් හරියට අපි හොයලා බලලා හැම දෙයක්ම හරියටම ඒ දෙයට ගිහිල්ලාම අපි ඒක බලන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? යන්නේ කොහෙද මල්ලි පොල් වෙනවා. ඒ කියන්නේ අපි නිකන් ඔහේ කටටාම් පළියට කියලා හරියන්නේ නැහැ. අපට හොඳට සිහියක් එක්ක ඒ කටයුත්ත කෙරේ අවධානය අපේ දේවල් නැතුව අපි ඒ දේ බලන්න පුළුවන් වෙන්නට ඕන. අන්න ඒක තමයි කල කී දේ පිළිබඳව ලොකු සිහියක් ඇති වෙන්නේ. ඉතින් මේක මේ කාරණාව තියෙනකොට මොකද වෙන්නේ? අන්නේ කෙනා තේර නවක භික්ෂූන් අවවල උසාසනා කිරීමත් එක්ක ඒ අනුකම්පාවත් එක්ක ඔහු දීර්ණව පිළිගන්නේ නැහැ. ඒකත් නාතක කරන ධර්මයක්.
මේ සියලු දේවල් යුක්ත වෙනවා කියන කාරණාවෙන්ම කියවෙනවා මොකද්ද? සක්කායකට ඉඩක් නැහැ කියන එකනේ. මේ කියන හැම කාරණාවකින්ම කියවෙනවා තමන්ට කොටු වෙච්ච රාමුවක ඉන්න බවකට ඉඩක් නැහැ. අන්න ඊළඟට ඒ කාරණාව අවසානට කියනවා. පුණජ පරම් භික්ඛවේ භික්ඛු පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියාව පඤ්ඤාය වතායන් භික්ඛු උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගත භාවි. පංච පාස්කන්ධයේ කිරි උද්‍යවයි දැන් කියන්නේ යෙදෙන සොකීයත්වයට ලැබගෙන ඉන්න බවක් නැහැ. ඉක්ම වෙන බවක් තියෙන. දැන් මේක අමුතුවෙන් මම පැත්තක වෙලා කරනවා කියන කාරණාව එක නිකන් දාගත්ත මනෝලෝකයක් නෙමෙයි. අපේ යෙදෙන කාරණාව ඔස්සේ ඉන්න ඉඩක් නොවන භාවයක් එක්ක දැක්මකින් වාසය කරනවනම් අන්න ඒ කාරණාව යෙදෙන කාරණාව එක්ක ඉන්න ඉඩක් නැතුව දැක්මකින් වාසය කිරීම පංච පාස්කන්ධයේ කෙරෙහි උදේවයි දැකීම මෙන්න මේ විදිහට යුක්ත කෙනා කෙරෙහි තේර භික්ෂුන් තවවාද කරන්න හිතෙනවා. බාහිරක බාහිරට පිළිගන කාරණාවන්නේ දැන් අපට ඉතින් ඇතුළතක කොහොමද බාහිරට පේන්නේ? දැන් අපි හිතන්නේ මේක මනෝලෝකයක් කියලා පංච පාස් කරලා දේවල් දකින්නවා කියන්නේ. දැන් ප්‍රැක්ටිකලිම තේරෙනවා යම් කිසි කෙනෙක් තමන්ගේ කෝණයට තමන්ට ඕන විදිහට කටයුත්තක් වෙන්නේ නැති වෙනකොට. දැන් අපි හිතමු මොකක් හරි කියනවා. ඒක එහෙයි කියලා පිළිගන්නවා. එතනින් එහා කිසිදු හැඟීමක්වත් ඇතුළේ එන්නේ නැතුව. අන්න ඒ විදිහට කටයුත්තක් වෙනකොට ඇත්තටම ඔහු පංච පාස් කන්දේ උදේවයි දකින්න කෘත්‍ය වෙනවා. සක්කාය කියන කාරණාවට ඔහුට ඔහුගේ ආවේණිකත්වය දෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාවට යොමු වන අවශ්‍ය දැන් ඒක බාහිරට පේන කාරණාව. ඒක හොඳට තේරුම් ගන්න ඕන. තේර භික්ෂුවට නවක භික්ෂුවට මජ්ජිම භික්ෂුවට අවවාද කරන්න හිතෙනවා. අන්න ඒ අනුකම්පාව දිනුවක් වා පිරිහීමක් නෙමෙයි මේකත් නාශ කරන ධර්මය. දැන් බලන්න ඇත්තට පංච පාස්කන්ධික දේව දකින්නවා කියලා පැත්තකට ගිහිල්ලා ඒක එහෙම කරන්න ඕන එකක් තියෙනවා නැත්ද නේ? ඒක තමන් බල තමන්ට ලැබෙන එක නෙමෙයි ඒකත්. ඒක අර දැක්මෙන් දැක්. ඒ දැක්ම නම් යුක්ත භාවයේ තියෙන්නේ. දැන් ප්‍රඥාවන්ත ශ්‍රාවකයා ප්‍රඥාවන්ත ශ්‍රාවකයා කියනකොට ඒ දැක්ම යුක්ත භාවයේ තියෙනවනම් ගොරෝසු මට්ටමින් වුණා. එයාට ලෝකයේ තුල එයාට ආවේනික තීරණ ගන්න බැරි. ඒක ලෝකෙ කික්මේ. ඒක නේ ඒකට යන්න කියන්නේ මේ වෙන විමුක්තිකාමයි කියලා. ඒක ලෝකයේ කටයුතු කරන තැනදී ලෝකේ කටයුතු එක තමන්ට සාධාරණේ කරන්න ඒ කාරණාවට සාධාරණ කරන්න හේතු නැහැ. මම කරලා කිව්වේ එකෙන් පස්සේ දෙක තියෙනවා කියන්නේ යන්න හේතුවක් නැහැ. දැන් අපිට තියෙනවා එකෙන් පස්සේ දෙක කියන්න හේතුවක්. ඒ කියන්නේ ඒ කිසිදු හේතුවක් එයාට දෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම කාරණාවක්ම එයාට එහෙම දෙන්න හේතුවක් කියන්නේ නැහැ. එහෙම දෙන්න හේතුවක් එන්නේම තමන්ට කොටු වෙච්ච රාමක තමන් මනින බවක් එක්ක. එහෙනම් අනිවාර්යෙන් තේරුම් ගන්නට ඕනේ සක්කාය කියන කාරණාව ඉක්මෝ වෙනවා කියන එක පංච පාස්කන්ධි උදේවයි දකින්නවා කියන එක මේ ප්‍රැක්ටිකලි බාහිරට වැටෙන එක. නැත්නම් කොහොමද මේ කරුණ බුදුරණවහන්සේ කියන්නේ බෑ නැත්තම්? දැන් පංච පාස්කන්ධි උදේවයි දකින්නවා කියන එක අභ්‍යන්තර කාරණාවක්. හරි යාලා දැන් ඔන්නේ පංච පාස්කන්ධි උදේවයි දකින්න පිටු හොයන්න බෑනේ ඒක අභ්‍යන්තර. දැන් එන්න කියලා කතා කරලා පංචවසන උදේවයි දකින්නවා. ආ මං එන වඩා අවවාද කරන්න නේ. කොහොම කියනවාද? නෑ. ප්‍රැක්ටිකලි ජීවිතේම ප්‍රායෝගික ජීවිතේම තේර නවක මජ්ජිම භික්ෂුවන්ට අවවාද අනුශාසනා කරන්න හිතෙන්නේ ඒ ප්‍රැක්ටිකලි ජීවිතේ. දැන් ප්‍රැක්ටිකලි භාවනා කරනකොට මේ පරසිතල් ඥාන ඥානියන් බලනෝ පංචවසන උදේවයි දකින්නවාද කියලා. මේ ඉදිරියදා ජීවිතේ ගත කරද්දී වෙන දේවල් එක්ක තමයි එයාගේ ඒ ස්වභාවය වටහා ගන්න. තමන් හැම වෙලෙම තමන්ගේ මානසිකාරකම ඉදිරිපත් වෙවි තමන් මනින කාරණාවක් කියනවනම් ඒ අයගේ ස්වභාවය පංච පාස්කන්ධය උදේවා දකිනවා කියන එක නෙමෙයි. ඇත්තම වැදගත් එහෙම දකින කෙනෙකුට ලෝකේ ඉන්න බෑ. ලෝකේ සාධාරණ ලෝකේ විමියෙක්ක මැනලා යමක් කටයුතු කරන්න බෑ. එයාගේ ජීවිතේ හැම වෙලෙම තියෙන්නේ තව කෙනෙක් කියන කාරණාවක අනබලන් කොච්චර සාධාරණ කල්‍යාණ මිත්‍රය කියන එකත් එක්ක ඉන්න කියන එකනේ. තව කෙනෙක් කියන කාරණාවක තමයි ජීවත් වෙන්නේ. එක උදාහරණයක් වශයෙන් සමහර ලෙඩු වෙනවා ගොඩාක් ડોක්ටර් කෙනෙකු දන්නවා ඇති. වෛද්‍යවරයාගේ උපදෙස් නිසා ලෙඩා ජීවත් වෙනවා. ඒ කියන්නේ ලෙඩා මොනවා හරි තමන් කැමති විදිහ මොනවා හරි දෙයක් කරන්න ගියොත් අසාධ්‍ය ලෙඩු මොනවා හරි කාරණාවක් ගත්තොත් එහෙම තමන් කැමති විදිහ මොනවා හරි දෙයක් කරන්න ගියොත් එහෙම අන්න ඒක යාට අපත්‍ය වෙන දෙයක්. එයාගේ ජීවත් වීමම වෛද්‍යවරයාගේ
කියම් කීමත් එක්ක විතරයි. ඒතර එහෙම ජීවත් වෙන කෙනාට ජීවත් වෙන්න පුළුවන් වෛද්‍යවරයා කියන කාරණාව එක්ක. අන්න ඒ වගේ එයාගේ ජීවිතය වෙන කල්යාණ මිත්‍රයා කියන කාරණාවත් එක්ක සම්පූර්ණයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ පංච පාස්කන්ධයේ උදේවයි දකින්නවා කියන කාරණාව බාහිර දැනෙන දෙයක්. එයාට ලෝකේ ජීවත් වීමත් එක්ක ඉන්න බෑ. ඒ නිසා එයාට විමුක්තිකාමී කියන්නේ. එයාට පැත්තකට වෙන්නයි එයාගේ ජීවිතය තියෙන්නේ. නැත්තම් අර කල්යාණ මිත්‍රයාගේ ඇසුරත් එක්ක සිදුවෙන ජීවත් වීම. සරණතා භික්කවේ විහෙරත මහණෙනි පිළිසරණ සහිතව වාසය කරව මා අනාතා අනාත වෙන්න එපා. දුක්ඛම් භික්කවේ අනාතෝ අනාතකම දුක්ඛක්. මෙන්න මේ කියනවා දහයක් වූ නාත කරන ධර්මය. ඔන්න දැන් මේ ටික හොඳට තේරුම් ගන්නට ඕනේ. අපි අනාත නොවෙන්න තමයි පැවිද්දේ. සිල්වත් වෙන්නට ඕනේ, බෞද්ධ වෙන්නට ඕනේ. දැන් මේවා ඔක්කොම බාහිරට පේනවා. අර සිල්වත් භාවයක් බාහිරට පේනවා. එතකොට නැත්තම් මනින්ද බෑනේ. ඒ කියන්නේ සීලමේ නෙමෙයි සිල්වත්. එයා සිල්වත් කියන කාරණා බාහිරට පේනවා. ශික්ෂාපද කඩනවාද, රකින්නවාද, සිල්වත්ද, සීලමේද බාහිරට පේනවා. ඒකෙන් තමයි අනුශාසන කරන්නේ. ඊළඟට සිල්වත් භාවයේ බෞද්ධ භාවයේ ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පවක් භාවයේ හොඳට බාහිර ප්‍රකට වෙන එක. ඒ සියල්ල සුවච අන්නේකයි සෝවචස තරණීය ධර්මයෙන් යුක්තයි කියන්නේ. ඊළඟට කුදුමහත් කටයුතු වලදී තත්රුපාය වීමසෝ ඒකන හොඳට ප්‍රකට වෙන එක. ඊළඟට අභිධම්මයේ අභිවිරේ උලහර පහමෝදි අර මූණෙල්ල ගන්නේ නැහැ. ගැඹුරු ධර්මයක් කියන්නේ මූණෙල්ලෙන්නේ නැහැ. ඒකේ පුදුම හතරක් තියෙනවා. අභිධම්මයේ අභිවිනී මුලාර පාමුද්දී පටන් ගත්ත වීරි හැම එකම රිදෙන එක ප්‍රහාණය කරන දක්ෂයි. මොන දෙයක් ආවත් අකුසල ධර්මය. ඊළඟට ඉතර ඉතර චීවර පින්ද බාද අන්න ලැබෙන සිවුරු ගිරන් පස සේනාසන වලින් සතුටු වෙනවා. අලුත් දේවල් හොයන්නේ නැහැ. අන්න ඒකමින් යාට ඒකත් බාහිරට පෙනෙන එකක්. ඊළඟට සතියෙන් යුක්ත භාවයේ බාහිර ඇසුරු කරද්දී හොඳට තේරෙනවා කිව්වේ එකක් කරන්නේ එකක්. මුලින් කිව්වේ එකක් පස්සේ කියන එක තව එකක්. ඊළඟට කියපු දවල් විරෝධයක් මතක නැහැ. ඊළඟට කරපු දවල් මතක නැහැ. සිහියක් නැහැ. අමතක වෙනවා. ඔන්න ඔය කාරණා ඉන්නේ නැහැ. එතකොට අන්න පර ඒකත් බාහිරට පේන එකක්. පංච පාස්කන්ධයේ උදේවයි දැකීම ඒකත් බාහිරට පේන කාරණාවක්. ඉතින් මේ කරුණු 10 යුක්ත වුණා නම් ඔහුම අනාතනේ නැත්තම් ඒ අය අනාතයි. කොච්චර වැඩි ජීවිතය ගත කරන් බාහරුන්ට කියන්නේ බුදුරණන්සේ අනාත වෙන්න පා කියලා. අන්න එන එහෙම වාසින කරොත් එයාලා අනාත වෙන. අහන්න දෙයක් තියෙනවා මහත්. මෙතන ලැබුණ විදිහ තමයි තනිකරම මගේ ජීවිතේ දැන් අර බාහිරට පෙනෙන ස්වභාවය නිසා තමයි අර වික්ෂුන්ද අවවාද කරන්න හිතෙන්නේ නිසා. එතකොට ඒ කියන්නේ අර ඒක ඉස්මන්තු වීම තුළින් තමයි බාහිර වික්ෂුන්ද පෙර මධ්‍යම නව වික්ෂුන්ද කරන්න හිතෙන්න ඕන මිසක් ඒක හිතෝ ගන්න බෑ. තමන්ගේ ජීවිතයේ අනිවාර්යයෙන් මේ කර්ම ප්‍රකට වෙනවා නම් ඒක වෙනවා. ප්‍රකට වෙනවා. ශික්ෂාපද අපි අභියම ශික්ෂාපද විදිහේ පාඩවිසි ඒ වගේ අපි ශික්ෂා පද විදිහට දැන් අපි මේ කාලේ රකිනවා පිටසක් කියන්නේ අර එතකොට මේ අපි මේ ශික්ෂා පද ගත්තාන් පස්සේ ප්‍රධානසිරි කාලේ කිව්වාගේ මේකේ හරියට ශික්ෂා පදේ අපි සමාදන් වෙන්නේ නේ තුනක් කියන්නේ හොයලා බලන්න ඕන නිසා නිදානේ අනිවාර්ය ඒකට කොහොම බුදුරණෝ සුදස් දීලා තියෙනවනේ පදේ සමහර දේවල් පිළිබඳව හොයලා බලන්න ඕනේ නිදානියත් එක්ක ඒ කටයුත්තත් එක්ක බලන්නම වෙනවා. ශික්ෂා පද රකිනවා. හැබැයි ශික්ෂා පද රකින්නේ කරගෙන යන වැඩේට උපකාර වෙනස. මිසක් තර සීලමේ වෙලා නැහැ. ඊළඟට ශික්ෂා පදේ රකීමට අනිවාර්යයෙන්ම දැන් නිදානේ අදාල් ඇත්තම ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ පනෝපු කෘත්‍ය වෙන්නේ නැතුව අපි පැනෙව්වායි කියලා හිතාගෙන මොන හරි කළොත් ඒක නොපනෝපු දෙයක් පැනෙව්වායි කියන බුදුරජාණන් වහන්සේගේ චෝදනාවට ඒක අඟුත්තරනිකායේ පොතේම වෙලා තියෙන්නේ පනෝපනෝපු දෙයක් පැනෙව්වායි කියලා ගත්තා. ඒ
කියන්නේ පනෝබාය කියලා කියන්නේ පනෝප විදිහත් එක්ක. එහෙම නැතුව මොනවා හරි දෙයක් අපි කරන්න ගියොත් එහෙම අන්න අපි මේ කියන්නේ ශික්ෂා පදේ ඉගෙන ගන්නවා කියන එක නිකන් මේ පොපි කනවා වගේ එකක් නෙමෙයි. අර පුපචන ටික ඉගෙන ගත්තා කියන එක නෙමෙයි. ශික්ෂා පදේ හැඩය, පනෝප විදිහ, ඒකින් වෙන අර්ථය, ඒ සියල්ලක් මේ එකයි ශික්ෂා පදේ රැකෙන්නේ. රකින්නවා කියන කාරණා සිද්ධ වෙන්නේ. නැත්නම් අර පදේ නිකන් පදේ இல்ல රෝහි පොහේ ඉන්නවා. ඒක උපකාරයක් වෙන්නේ නැහැ සමාධියට. ඊළඟට මේ ඒ කාරණාව තුළින් බුදුරණවහන්සේ පනෝපදයක් ඇටියෙන්නේ සමහරලාවට කරන කාරණා නොපනෝපදයක් ඇටිය පැනේවා කියලා. ඒකෙන් බුදුරණවහන්සේ අමුචෝදනාවක් කරනවා. අනිත් පැත්තත් එහෙමයි පනෝපදයක් නොපනෝවා කියනවට තේරෙන්නේ. මේ පනෝපු පැනේවා කියන විදිය පනෝපු ක්‍රමයක් කියනවානේ. පනෝපු ක්‍රම. ඒක වෙනම විනය පිටකේ පෙන්නනවා. යම් කිසි කාරණාවක් තියෙනවා නම් බුදුරණවහන්සේ පනෝපු ක්‍රමයට අනුලෝම වෙනවා නම් ඒක පිළිගන්න කියනවා. ඒ පනෝපු ක්‍රමයට අනුලෝම වෙන්නේ නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරන්න කියනවා. පනෝපු ක්‍රමයට අනුලෝම වෙන්න ඕනේ. ඒකෙන් තමයි මේ ශික්ෂා පදයක් කියන්නේ. අපි දැන් සමාදන් කරන ශික්ෂා පදෙ මොකක්ද කියන එක අපි හොයලා තියෙන පිටලා ඉන්නේ මේක උඩලා පරිපාලක බලලා තියෙන්නේ ඊට පස්සේ හිතලා ඉන්න අපිට තේරුම් ගන්න වෙනවා තේර විශ්වාසාව ධර්ම අන්න ඒ ඒක තමයි අර විනය ගැන ඉගෙන ගන්න ඕන කියලා කියන්නේ ශික්ෂාපද ඉගෙන ගන්න එක නෙමෙයි විනය ගැන ඉගෙන ගන්න ඕන කියන්නේ ඔන්න ඔය කාරණා. එයාට විනය ගැන ඉගෙන ගන්න දෙයක් තිබුණා. නැත්තම් මේ දැන් අද කාලේ අද ඉගෙන ගන්න ඕනේ ඔක්කොම පොතේ තියෙනවා. අර පදේ ඔක්කොම ටික අර ශික්ෂා පදේ පැනෙන්නේ කොහොමද? මොකද මේ පණෝපු විදිය. ඇයි මේකට පැනෙන්නේ? එතකොට මේ කාරණා මේ කාලේ අරසාන්ත වෙනවද? ඒ පැනීමේ කුත්‍රය දෙනවද? මෙන්න මේ විදියට ශික්ෂා පද ගැන ඉගෙන ගන්න තියෙනවා. විනේ පනවන්නේ තුන ධර්මයේ විනේ අර විනේ පිළිීමේ එතකොට ගන්න මේ ප්‍රේතික විනේ කඩේම නිසා ඒ විනේ පැනෙනවා. පැනනකොට මේ කුමුදනවා විදනාකන් අර යම් කෙනෙකුගේ කියන්නේ පැහැදුනායේ යෝදා පැහැදිලිව පිළිසෙල් වෙන්නේ නැත්නම් ඒ වගේම අපහැදුනායේ අපහැදීම වඩාත් අපහැදීම පිළිසෙල් කරනවා ඒ කරන්න එපා කියන්නේ සාරාංශය. ඒ කියන්නේ ඒක පොදු එකනේ. පොදු එකනේ අපි වෙන වෙනම ශික්ෂාපද පැනවෙච්ච විදිහ බලන්න ඕනේ. මේ පනවන්න හේතුනේ. ඒක තමයි සමස්ත පොදු දෙය. පොදු විදිහ. ඒකට අපි වෙන වෙනම ශික්ෂාපද පැනවෙච්ච විදිහ බලන්න ඕනේ. දැන් මේ සම තමයි ඉතල මේ කරන්නේ අත්තර නෝන දැන් අපි කියනවා දැන් අපි ගමිනෝතර මේක දුකේ පොද මේ අපහැදීම් පිළිසෙල් වෙනවා නම් කියන්නේ පැහැදුනායේ අපහැදීම් පිළිසෙල් වෙනවා නම් අපහැදී කියන්නේ වඩාත් අපහැදීම් පිළිසෙල් වෙනවා නම් අපි ඒක හිතලා අත්හර ගන්න ඕනේ. ඔව් එතකොට ඒ කරුණු තියෙනවා දැන් ඒ වගේ සමහර ඒවා තියෙනවා සමහර කාරණා තියෙනවා බුදුරණවහන්සේ නිදහස් දුන්නේ ඒකයි. සමහර කාරණා තියෙනවා පැනෙව ඒකට. දැන් අපි ගත්තොත් එහෙම එහෙනම් මේ කන්නිධිකාරකේ වරදපු මේ එකත් අපහැදුව නිසා නේ ඒකත් උනේ. රහතන් වහන්සේ ශික්ෂා පදේ පැනෙන්නේ. එතකොට රහතන් වහන්සේ අනාථේ. එහෙම වෙන්නේ නැහැ නේද? රහතන් වහන්සේනේ වෙන්නේ. රහතන් වහන්සේට පැනෙව්වේ යම් කිසි කාරණා. එතකොට ඒ එක දෙයක් දෙකක් අරන් හරියන්නේ නැහැ. ඒකේ පණෝපු විදියෙන් බලන්න ඕන. නැත්තම් අර කාරණාව ගත්තොත් දැන් ඒ රහතන් වහන්සේ එතකොට දැන් බුදුරණවහන්සේ ශික්ෂා පදේ පණවන්න කලින් ඒ රහතන් වහන්සේ කළා තියෙනවා නොපැහැදිච්චයගේ පැහැදීම නැති කරන්න. පැහැදිච්චය පැහැදිච්චය ඇති කරන්න නොපැහැදිච්චය පැහැදෙන්න දියලා වැඩ පිළිවෙලක් කරන්න. ඒ රහතන් වහන්සේ. එතකොට ඒ රහතන් වහන්සේ අනාථයි. එතකොට එහෙම ඒකාන්ත කළ එකක් ගන්න බෑ. ධර්මයේ කියන එක සක්කාය නිරෝධේ. ධර්මයේ සක්කාය නිරෝධේලා අපි හිතනකොට දැන් නිධානයේ පරියාය කියන එකත් එක්ක බලන්න නැතුව අපි සක්කාය වර්ධන එක දකින්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම දැන් අපි බැලුවොත් එහෙම අරකට අනුලෝම වෙන්නේ නැහැ. ඒ කියන්නේ සීලය කියන එක අදයක් හැටියට ගත්තත් ඒ පදේ කියන එකත් අපි සුදු කරලා ගත්තගෙන පොඩි දෙයක් හැටියට ගත්තොත් දැන් ඕකෙම තිබ්බනේ අනුමාත්‍රවාදී ඉහි දකින්න කියන කාරණේකුත් තිබ්බනම් එතකොට මේ සීලය කියන එක සක්කාය නිරෝධයට උපකාර නොවන විදිහට තියෙන විදිහ උනේ
වැඩෙන එකක් සීලයේ තියෙනවනම් කොහොමද ඒක ප්‍රතිපදාවක් වෙන්නේ කොහොමද සක්කාය නෝදි පැත්තට උපකාරයක් වෙන්නේ සක්කාය කියන්නේ සක්කාය වර්ධනෝ කියන්නේ මාන්නේ වර්ධනෝ චිලේසි වර්ධනෝ එතකොට එතන ශික්ෂාව බුදුරණන් වෙන්න ක්‍රමයේන්නේ එහෙනේ කොහොමද එතන සක්කාය නුද්ධ වෙන පැත්තක් ප්‍රකට වෙන විදිහ කොයි පැත්තෙන් හරි වෙන්නට ඕන ධර්මයේ තුලම තමයි තියෙන්නේ පෙන්නපු කාරණාව එක්කම තමයි තියෙන්නේ සක්කා නිරෝධී භාවය. කියන්නේ තමන් කොහොමද කොටු නොවන කාරණා. අභිධර්මයේ කියන්නේ. එතන සක්කා නිරෝධී කියන කාරණාව තියෙන්නේ ඒත් එක්කමයි. වෙන දෙයක නෙමෙයි තියෙන්නේ. එහෙනම් අර ටිකේම තමයි ධර්මයේ කියලා ඉගෙන ගන්න ටිකේම තමයි හික්මීමේ කෘත්‍ය වෙනකොට තමන්ට කොටු වෙන කෝණ නේද හික්මීම. විනය කියන අපේ ශික්ෂා පද ටිකක් තියෙනවා පද පනවපු විදිහක් තියෙනවා. ඒක තුලම තමයි අභිවිරිය තියෙන්නේ. ඒකත් ඒ හික්මෙන විදිහත් එක්ක මේ ක්‍රමය අන්න සක්කා නිරෝධය එක්කම ඉස්මතු වෙනවා. එතකොට සක්කා නිරෝධය කියන එකනේ දැන් අපි කියන වචනේ පෙන්නන්න තමන්ගේ විශේෂපතියට ගෝචර කාරණාවක් නොවේ කියන එකනේ. එතකොට ඒකනගත ධර්මයේ තුලත් කියවෙනවනේ ඒ කාරණාව. මොකද ඒ ධර්ම පරියයත් එක්ක. එතකොට ඒ ධර්මයට අනුව චින්තනයේ මෙහෙවද්දී අර ශික්ෂාපද රකිනකොට ශික්ෂාපද හැටියට ඉගෙන ගත්තත් අර විදිහට යමු වෙලා රකිනකොට ඒ හික්මීම අභිවිනයක් වෙනවා. ශික්ෂාපදේ රකිනම කියන්නේ හික්මීම තමයි. හික්මීම තමයි. බුදුරණවහන්සේ ශික්ෂාපද පැනේ වෙනස සම්බන්ධ වෙනකොට ශික්ෂාපද වලට වෙනවා. ඔව් ශික්ෂාපද පැනේ වෙනස තමයි. මිනිහ කියනකොට ධර්මයක් බුදුරණවහන්සේ පෙන්නන්නේ විනය ගැන වාද තිබ්බා කියලා මේ ශාසනයේ කිසි දෙවිනිසුන් ලොකු හානියක් වෙන්නේ නැහැ කියලා. ධර්මය ගැන වාදයක් තිබ්බොත් තමයි මේ ශාසනයේ දෙවිනිසුන් ලොකු හානියක් වෙන්නේ. ධර්මය නැති නිසායි විනයක් ඕනේ. ධර්මයක් තියෙනවා නම් විනයක් සිද්ධ වෙනවා. ධර්ම නැති නිසා විනයක් ඕනේ. ඉතින් ඒ නිසා ප්‍රඥාව දුර්වල වෙද්දී මොකද වුනේ? මිනිස්සු පිළිහෙද්දී ධර්මයක් කියන කාරණාව සද්ධර්ම ප්‍රතිරූපක වෙනවා. සද්ධර්ම ප්‍රතිරූපක වෙච්ච නිසා මොකද වෙන්නේ? එයාලට නැගින වෙලියක් දෙන්න වෙනවා. අන්න එච්චරයි. ධර්මය හරියට ඉස්මතු වුණාට පස්සේ එයාලා විනය, එයාලා ධර්මවල හික්මෙනවා. ආයතන ශික්ෂාපද පනවන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. සද්ධර්ම ප්‍රතිරූපක ආවට පස්සේ තමයි අර සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයක තියෙනවනේ. ශික්ෂාපද පනවලා තියෙද්දී ස්වාමීනි ඇයි මඟපල ලැබුණා රහත අඩු ශික්ෂාපද පනලා තියෙදි රහත් වෙනයි අඩු වෙන්නේ ප්‍රඥාව හීන නිසා. ප්‍රඥාව හීනය නිසා යාලසන් සද්ධර්ම ප්‍රතිරූපම තියෙනවා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? අර ශික්ෂාපද පනවන්න එනවා. අයිද යාලට ධර්ම නිකීමක් නැහැ. අන්න ශික්ෂාපද පැනවීමත් වෙන්නේ ඒකත් එක්ක සද්ධර්ම ප්‍රතිරූපක ශික්ෂාපද පනවීම දෙකම එකට යන්නේ. අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් පවතින එක ඇත්ත. හැබැයි බොහෝ කාලයක් පැවතෙන්නේ ඒක අර කෙනෙකුට දෙන්නකොට උපකාරයක් වෙනවා. ඊට පස්සේ අර ධර්ම ප්‍රඥාවන්තයෝ කියන්නේ ශාසනය කියන්නේ ධර්ම විනීම ධර්මයේ ඉන්න. නැත්නම් සාරිපුත්‍ර සාරාසි ඉල්ලනවානේ පණවන්නේ. නේ නේ එහෙම පණවන්නේ නැහැ කියේ. පණවන්නේ භික්ෂුව පිළිගුණනවා කියේ.
धर्म प्रतिरूप धर्म प्रतिरूप प्रज्ञावे विनाशीनिशापदीम प्रायोग तदर्म प्रतिरूप अचेतन अर कारण अवस्था हेम उना अनीता उपकार अनीता उपकार मंगल उदाहरण बैंकों का साली रखें मुड़कार बैंकों का साली रखें ये मनुष्य के खाली निमे रखें अनुंगे साली रखें पड़ी रहता है मुड़कार इतना बोले या मुड़कार है इन्दो नत्तम में है भैया मुड़कार है इतनी मुड़कार है पाली जिदी से जागर ना भैया मुड़कार है कि निमे साल अन्य वाली साधारण प्रतिरूप करते कमी खार ना करेंगे ना खाते इन्दो नत्ति ने है भैया अलग निमे साल उपकार लक्षण भविष्यूत्रीन बल साधारण सकादित्य दुर्कर्ण मार्ग धर्म मगपाल शिक्षा पद प्राथमिक से मूल काले प्राथमिक से सज्जावा दिग्गर सब पाप सकरण कुशल सुख संपदा प्राथमिक से अभी शिक्षा पदे रखीन कुशल सुप संपदा मेन मेक प्रधान कुल के एक अरटिक मेक नरटिक सब पाप सकरण कुशल सुप संपदा चित एक प्रतिपदा वकीन तमंगी
प्रश्न गोप्यूटर प्रश्न उत्तर उत्तर वचने वचने समहार अपने उत्तर बेरू तर आनंद स्वामी हस बुधरा हसारे इच्छा मंग बुधरा किया फुलवान दे किए नोट एक हेडे वैद्यवर उपदेश उदाहरण स्वभाव चरित्रे සත්‍යවාදී වසරණකම ඇවිදින්න කල්යාණ මිත්‍රයෙකුට නැමුණා නම් දැන් අපි ගම්මුකෝ මේ මේකම අතීතයේ අතීතයේ පොත් නැති කාලේ මේ රෙකෝඩ් නැති කාලේ ශික්ෂා මද පනපු කාලේ දැන් ওই කාලේ දැන් මොන ගිහිලා ඉක්මෙන්න යනවා දැන් එතකොට දැන් එයා ශික්ෂා පදේ අරියන් බුදුරණන් වහන්සේ පනවලා තියෙනවා මිහිම් බුදුරණන් වහන්සේ පනවලා තියෙනවා කාගෙන් දෙකටදද स्वाधीन स्वाधीन अध्ययन करते सब ब्रह्मचारी अध्ययन कर ला
ශ්‍රද්ධාවෙන් ඉරමෙනවා කියන සාරා ඊට පස්සේ මේක ධර්මය අහලා ඊට පස්සේ නේ අර අනුරම පන්තියට දාගන්න එතන නේ ශ්‍රද්ධාන්සාරී ගතිය අර්ථාන් දෙන්න කරා මේ එතකොට අර ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධා ජාත උපසංකමී කියනකොට ඒක අමුනික ශ්‍රද්ධාව කියන්නත් බෑ අර ශ්‍රද්ධාන්සාරී මස්තව කියන්නත් බෑ තමයි එතකොට එතන ශ්‍රද්ධාවේ ස්වභාවය එතන අපි ස්ටෙප් එක මයින් වෙනවා නේද අපි එතකොට මේක කාලාත්‍රයකට දාලා තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම ඇත්තටම මෙහෙම හිතන්න පොඩි කාරණාවක් කියන්න ඔයා ඉස්සරලා මොන්න ඔයා හිතලා සත්‍යවාදීව ඉස්සරලාම මං කියපු කාරණා මොන හරි පැහැදිලා ඔයා සත්‍යවාදී කියලා මං හම්බෙනවා ඔයාලට මං ඉස්සරලාම කියන්නේ මොකද්ද ඔයා මගේ මං ඕන දෙයක් කියන එක අපේක්ෂා කිරියට මං ඔයාට ඉස්සරලාම කියන්නේ මොකද්ද එහෙම આવොත් මොකද සත්‍යවාදී ධර්මයක් කියන මොකක්ද අර අතුරත් එක්ක ධර්මයත් එක්ක නේද අනුබතියම කියන්නේ එතකොට ඔක අර එකින් එක කියන ඒවා එහෙම අර සද්ධානුසාරී වෙලා අනිම් වෙලා හරිම් වෙලා කියන කතාව කතා කරන්න බැරි අර සිදුවීමේම විග්‍රහයක් තියෙන. එතකොට ඒක වෙන්වෙන් වශයෙන් වෝරු කරන්න පුළුවන් අර සත්‍යානුබෝධ සත්‍යයට පත්වීම කියලා ගන්න. අන්න ඒවා භාවිත බහුලීකృత කරන්න පුළුවන්. එතකොට අන්න ඒ කාරණාව කරද්දී අර කියන ඔක්කොම කාරණා කියනවා. නැත්තම් ඕනම කෙනෙක් හිතලා බලන්න අහන කෙනා සත්‍යවාදීව තියෙද්දී යමු වෙලා ඕන දෙයක් අහන්න යමුනාට අර ඒකත් එක්ක හැබැයි කියන කෙනා එහෙමම අහව කෙනෙකුට කියන්නේ අනිවාර්යයෙන්ම හික්මෙන්න ඕන ක්‍රමයක් එක්කනේ. එතකොට එහෙනම් ඒ වචනේ අහන්න යමු වෙනවා කියන කාරණාවෙදීම ඒ අනුගත වෙනවා කියන කාරණාවෙදීම දෙපැත්තම සම්පූර්ණ වෙනවනේ හරියට. එතකොට එහෙනම් ප්‍රතිපදාව යමු ඊළඟට ඒ කරුණු වෙනම භාවිත කරන එක තියෙන්නේ වෙනම උත්සාහය වෙනම භාවිතා කළා දිනවා එතන විතරක් ගිහිල්ලා උත්සාහය අන්න එතනින් ගන්න ඉන්න කෙනෙක් වෙනම භාවිතා කරන්න යන එක. එතකොට ඒ ඔක්කොම ටික අර කරුණු සියල්ලංගෙම බහුලීකත භාවය. නැත්නම් ඔක වෙන එක එක කරුණු තරම් ගන්න තිබ්බනේ ඔකට. ලබුත් උත්සාහය තමයි ගන්නේ. පදම් වීර්යය කියන එක තමයි ගත්තේ. දැන් ඊට දින වීර්යය කරන්නේ. එතකොට මේ වීර්යයේදී ඇත්තටම සක්කායනෝද වීර්ය කියන කතාව අපිට ගොඩාක් අමතක වෙලා තියෙන්නේ. අපි පැත්තකට ඉඳලා දක්මිටි කාගෙන කරන එකකට විතරක් කොටු වෙලා තියෙනවා. ඒක එහෙම කරත් කමන්නේ සක්කායනෝද වෙන එකක් නම් නේද? සක්කායනෝද වෙන එකක් නොවේ නම් තවන් ලබා ගන්නම් කරන්න එක කිසි අර්ථයක් වෙන්නේ
සටකපට මායා නැත්තම් ඊළඟට නිහතමානීන අන්නේ කෙනෙකුට කියන්න පුළුවන් කියනවනේ. එතකොට ඒ කාරණා මොනවා හරි ටික ටික ප්‍රකට වෙනවනම් අපි එතනින් අල්ලගෙන ඉක්මවන්න ඕන මිස එහෙම නැතුව මේකත් ගනි මේකත් ගනි මේකත් ගනින් කියලා දෙන්න බෑ. අර දැන් අර බුදුරණවහන්සේ කියන්නේ දෙව්රජ්ජී මොහක්වත් දැක්කේ නෑ කියලා. මොහක්වත් දැක්කේ නැතිද කරන්නේ? මොනවහරි කාරණාවක් හැබැයි ඒ කාරණාවට හික්මෙන්නට දෙන්න උනත් එක අරුණා නැතුව වෙන කාරණාවක් නෙමෙයි. ඒක ලේසියෙන් කෙනෙකුට බාහිරින් එක කියලා මෙව කරන්න බෑ. කියන්නේ ඒක අර ඔක් කරන්න එපා මේ කරන්න. ඒක එකපාරට කියන්න බෑ. සමහර කාරණා තියෙනවා කිවිත් විදිහ කිවිත් ක්‍රමය. එතකොට ඒ විදිහ තමයි ඒක කියන්න පුළුවන්. දැන් අපි මේ ලෝකේ සාධාරණව ජීවත් වෙන්න ගහින් ගෙඩියන වගේ සමහර දේවල් අපි කියන්න හදනවා. එහෙම කිව්වට ඒක සමහරවිට බෝරාගෙන යන දේ විනාශ කරනවා. එතකොට අපි යම් විදිහකට ඒකෙදි විදිහ බලලා තමයි ඒ කාරණාව කියන්නේ. සමහරවිට නොකියා ඉන්නවත් පුළුවන්. ඒකෙදි ගන්න එයාගේ ස්වභාවයක තමයි ඒ කාරණාව එයා ඉඳන් ටික ටික උස්සක වෙන්න තමයි. ටික ටික හැදෙන්න තමයි. මේ සූත්‍රය හොඳට මතක තියාගන්න ඕන. මේකයි ආයුර්මචාරී පඤ්ඤා සූත්‍රයයි. මොකද මේ දෙකේ මේ කාරණා අපි හිත හිතා වරු කරන්න දක්ෂ වෙනවා. අපේ ජීවිතේ කවදාවත් මේ අර නිකන් පාවිච්චි කරලා තියක් කියන්නේ. ඒ වගේම නිකන් අනාථ වෙක් වෙන්නේ. දැන් ජීවිතේ මේ කරුණු ටික අපර පුරු ගන්න කොච්චර කාලයක් යනවද? කොච්චර කැපකිරීමක් කරන්න ඕනද? ඕනේ අනුරම තමයි අර කියන්නේ නේද? නෝ. ඉතින් අරතිය කියන කාරණාව ගැන ඉන්න. කිරිසේ දිවියේ ඉන්නවනම් ඇත්තටම අර චවාක කර්ම කියන කාරණාවක් එතකොට අර තියෙන්නේ කොහොමද නේ? එතකොට මේ එකතු වෙලා අපි මම කරගෙන සමව කරනකොට මේ එතකොට අපි කියමු අපි කල්‍යාණ මිත්‍රයල අවස්ථාවක් නේ. එතකොට කල්‍යාණ මිත්‍රයාගේ අදහස තියෙනනේ ඒ අදහස එක්කගෙන අපි කටයුතු වෙන්න ඕනේ. ඔව්. එතකොට මගේ අදහස පිළිගන්නේ. බෑ. එන්නේ ඔය ගතියක් තියෙනවා. ඒක නෑ මම කිව්වේ නෙමෙයි. කල්‍යාණ මිත්‍රයා කරන්නේ මොකද්ද හිතන් බල සුදුසුට සුදු කරගෙන කි. අන්නේ ඉදිරිය කටයුත්තක් තියෙනවා. නැත්තම් වෙන්නේ අර සුදින්න භික්ෂුව සුදින්න නෙමෙයි සුභද්‍ර. සුභද්‍ර අර කාශ්‍යප මහ රහතන් වහන්සේට කිව්. අපට දැන් කවුවත් පණවන්න දෙයක් නැහැ විනය. මෙහෙම කරන්න කියන දෙයක් නැහැ. දැන් ඔන්න අපට ඕන දෙයක් කරන්න පුළුවන්. අන්නේ වගේ තමයි. දැන් අපට 2000 වර දෙයක් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අපේදී. අන්නේ වගේ නෝ නැත්. මහා ශ්‍රවණයන් ගැන මිදුණා කි කිය කි. සන්නේ කර්මදාය ජීවිත කාලේ පුරාවට පුරුදු කරන්න ඕන එක. ඇතර මෙච්චර දේවල් පුරුදු කරන්න තියෙද්දි ජීවිතේ අපේ ජීවිතේ හිස් වෙන්නේ. දැන් මේක එකක් ගත්තා. දැන් සීලය කියන කාරණාව ගත්තා. ඒක හොයන්න අපර කොච්චර දේව ශික්ෂාව පිළිවන්ද. භවසුතු භාවය ඒක කොහොමද කියන්නේ? ඊළඟට දැන් අරවාණ ප්‍රතිපදාවත් එක හැදෙන කොහොමද? ඒ කියන්නේ කලෙන් මිත්‍රයාට නැමීම කියන එක. කීකර භාවයේ සතර උපාය විමර්ශ ඔව අනිවාර්යෙන් ජීවි මේ ඒවා ජීවිතේ තියෙනවා වෙන්න ඕනේ. ඊළඟට අභිධර්ම අභිවිනී ඒවත් ජීවිතේ තියෙනවා. දැන් මුල් කර්මු දෙක පුදුම විදිහට මේ අපිට අපි මධ්‍යහත් වෙලා අධ්‍යයනය කරන්න තියෙන දේවල්.
ඒක ඉවරයක් වෙන්නේ නැහැ කොයි වෙලේම. එක සුද්ධ සූත්‍රය තියෙනවා සංගීත නිකායේ මං හිතන්නේ මහවග්ගි තියෙන්නේ මට වග්ගේ නම් මතක නැහැ මහවග්ගි තියෙන සූත්‍රයේ තියෙන තැන හරියට මතක නැහැ බහුසුතයි කියන්නේ ඔන්නෝ වගේ සූත්‍ර ඉස්මතු වෙනවා ඒ කියන්නේ තියෙන විදිය තියෙන කාරණා එක මම කිය ඉගෙන ගන්නවා කියන ඉගෙන ගන්නකොට අර හැබැයි සූත්‍රය තියෙන එක දැන් මම මට මතක නැත්නම් මේ සූත්‍රේ කරුණු මම ඒක විග්‍රහ කරන්න යන්නේ නැහැ මම සූත්‍රය බලන්න මොනේ අපි මේ අපට දෙන කරුණු දාලා විග්‍රහ කරන්න කියලා කියන්නේ ඒතර බහුසුත වෙනකොට අර සූත්‍රේ පද වෙන්ජනේ පිළිවෙලත් එක්ක මේක තියෙන විදිහත් එක්කම ඉස්මතු වෙලා ඉන්නවා.